ආයිබෝන් මුතේ හැමෝටම සුබ මධ්‍යහනයක් වේවා ආයිබෝන් සර් ආයිබෝන් සර් ආයිබෝන් සර් ආයිබෝන් සර් ආයිබෝන් සර් මගේ පුතාලට තම ගිය සතියේ සෙනසුරාදා හම්බෙච්ච දවසේ වැඩ කීපයක් දුන්නා මතකද अरे मैडम कीप्याक दूँगा आता करने को बनाना आधे में आलू तेल में ना है ओपर आधे आलू तेल में ना है अरे वाम बैलू है उनको आना बैलू वाम मगे आलू तेल में आवेशों मामा मामा ना दी अरे उधर आलू तेल में आवाज़ है तो දැන් අලුතෙන් එකතු වුණාම group එකට message එක දාන්න නිබන්ධනය ඕනි කියලා. එතකොට තමයි නිබන්ධනය එවන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි සර් මේ නිබන්ධනේ ඉවර කරන්න හදන්නේ හරි ඉවර කරන්න හදන්නේ සිංහල කොටස් ටික කතා කරමු සිංහල කොටස් ටික මේ නිබන්ධනේ තමයි මයික් එක ඕෆ් කරගත්තා නම් අදිනවා මට සර් කිවෙනි පිටුවද ඉන්න මම පිටුව කියන්න ඒක අතුමාරන්නේ හදින්නේ නැහැ දෙක सर मार्गान प्रश्न अरे එකකට දාන්න හරි අපි සිංහලට එක කතා කරලා කළා මෙන්න මෙහෙම තැනකට හරි බලමු සිංහලට එක කතා කරපු තැන කොතනද කියලා උදේ අපි ඉගෙන ගත්තා කතන භාෂාවයි ලිඛිත භාෂාවයි කතන භාෂාව සහ ලිඛිත භාෂාව කියලා කොටස් දෙකකට කතා කරමු එතකොට මම කිව්වා මල්ලී අඬනවා ලොකු පිරිසක් නැති නිසා මට ලේසි ඔයාලගේ මයික් ඔන් කරගෙන කතා කළොත් හැබැයි ඔයාලා මේ දෙමව්පියෝ උතන ඉන්නවා මේ අවබෝධයෙන්ම ඉන්නවනම් මයික් එක ඔෆ් ද කියලා නේද ගෙදර කතා බහට हेमोण मनवा कथा कर
මල්ලී අඬයි කියලා තමයි අපි ලියුවේ ඊට පස්සේ මල්ලිලා අඬනවා කියලා තමයි කතා කරන භාෂාවෙන් කතා කළේ මල්ලි මල්ලිලා වෙනවා කියන්නේ මේ කෙනෙක් මේ ගොඩා ඒ කියන්නේ ඒකවචන බහුවචන හරිද එතකොට හැබැයි කතන භාෂාවේදී අපේ වෙනසක් වෙලා නැහැ කියලා හරි මල්ලි අඬනවා මල්ලිලා අඬනවා ඒක වෙනසක් උනේ නැහැ හැබැයි ලිඛිත භාෂාවෙන් මින් ඉදිරියට මේ පැත්ත අමතක කරන්න වෙනවා අපි ඉස්සරහට කතා කරන්නේ මේ ලියන භාෂාව. ඒක නිසා මල්ලිලා එතකොට වෙන්න ඕනි කොහමද? මල්ලිලා අඬති. මල්ලිලා අඬති. එතකොට මල්ලි අඬයි කියන්නේ අවසන් වුණා. මල්ලිලා කියලා බහුවචන ආවට පස්සේ කියන්නේ අවසන් වුණා. හරි? එක තමයි මට කියලා දෙන්න ඕනේ වාට. ගිය සතියේ පුරාවට අපි ඔක් කතා කළා. මල්ලිලා අඬයි කියපුවන් යන්නේන් අවසන් කරගත්තා. සෝරි මල්ලි අඬයි කියපුවන් යන්නේන් අවසන් කරගත්තා. මල්ලිලා අඬයි අඬති කියලා තියන්නේන් අවසන් කරගත්තා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ චුටිත්තේ මල්ලි කියන්නේ කෙනෙක් ඒක මල්ලිලා වෙලා බහුවචන වෙනකොට මෙතන ක්‍රියාපදය යන්න තියන්න වෙනවා. හරි? ගොඩක් ගැන කතා කරනකොට ති එකක් ගැන කතා කරනකොට ඊ හරිද ඒක තමයි අපි කතා කළේ ඊට පස්සේ අපි කතා කළා මෙන්න මේ කාරණේ ඔලේ යන්න වැටේ ඒක ලිඛිත sorry බහුවචන වුණොත් කොළ බිම වැටෙනවා. තව මෙන්න මේ ලිඛිත භාෂාවෙන් එයද්දී කොළය බිම. දැන් මල්ලි මල්ලිලා වෙනකොට යන්න තියන්න වුණා. හරිද? හැබැයි කොළය කොළය කොළ වෙනකොට කොළය කොළ වෙලා බහුවචන වෙනකොට මේ කියන්න තියන්න වෙන්නේ නෑ වෙන්නේ නෑ කොළය කොළ වෙනකොට මේ කියන්න තියන්න වෙන්නේ නෑ මේකක් වෙන්නේ වැටේ මේකත් මේ විදිහමයි වෙනසක් උනේ නැහැ මේකම තමයි පුතේ ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි මල්ලිලට පණ තියෙනවා හැබැයි කොළවලට පණ නැහැනේ අන්න ඒක නිසා ප්‍රාණවාචී වලදී ඒකවචනේ බහුවචන වෙනකොට ක්‍රියාපදය වෙනස් වුණා හැබැයි අප්‍රාණවාචී පණ නැහැනේ ඒකෙදී ඒකවචනේ බහුවචනේ වෙනකොට ක්‍රියාපදය වෙනස් උනේ නැත් ක්‍රියාපදය වෙනස් උනේ නැත් යන්න යන්නමයි. ඔන්න ඔතනට එනකම් අපි කතා කරලා තියෙනවා. ඔතනට එනකම් කතා කරලා තියෙනවා. අද අපිට කතා කරන්න තියෙන්නේ 25 වෙනි පිටුවද බලන්න. ගිය සතිය සම්බන්ධ වෙච්ච අය. ගිය සතියෙත් හිටපු අය. ඔව්ද නැද්ද?
කියන්න බලන්න 25 වෙනි පිටුවද කියලා නැහැ එහෙනම් මොකද 25 වෙනි පිටුව ඔව් සර් आदित्य माइक के चुट्टा ऑफ करा काम पुते हाँ सर अरे अब अकेले किन्ह उन्हें दी अरे ऐ नाम बालान तारु बबलाई व्यापदे वेनसक पिन्नी ने तारु तारुना किया ला तारु व तारुना किया ला बबलाई किया ने व्यापदे वेनसक पिन्नी ने वलाकुले पावे अरे मट मट पुलवांगाषावे लिखित भाषावे बहुवचने वाक्य चैट बॉक्स से करना मैसेज करा विसी हाथरा मैंने पीटू है महानं के किनारे तो बोलते लेसी मट अभी आमु मित्मी हसंगी का मित्मी राइट तो दे पालेवनी वाक के कौन दो याले भी माल पीपे ने वाक ये नहीं क्या माल पीपे माल पीपे पीपे ऐ पुते पीपे ही क्या लाएंगे माल की अपुन बाबू है चलाएं
බහුවචන වුණාම ක්‍රියාපදයේ තියන්නේ ඉවර කරන්න ඕනේ දැන් මල්ලි අඬයි මල්ලිලා අඬති මොකද උනේ නෑ පුතා ලියපු උත්තරේ වැරදි නෑ පුතේ පුතා ලියපු උත්තරේ හරි ඒක උනේ මෙන්න මේ හේතුව නිසා හේතුව තමයි මල් කියන එක අප්‍රාණ වාචි එතකොට ක්‍රියාපදය සාමාන්‍ය විදිහට කියන්නේ ඒක වචනේම තමයි තියන්නේ මල මල් වුණා කියලා බහුවචන වුණා කියලා ක්‍රියාපදය තියන්නේ නෑ අපි බහුවචනේ හරි මල් පිපේ හරි අපි තව කෙනෙක්ගෙන් අහමු චලක චලක ගස් සුලඟට සෙලවෙයි ගස් සුලඟට සෙලවෙනවා කියන එක චලක කියනවා ගස් සුලඟට සෙලවෙයි කියලා හරි පුතේ ගුඩ් පුතා කොහෙද ඉස්කෝලේ ඇහෙන්නේ පුතේ ඒ රාහුල කොහෙද කටුබස්තොට කටුබස්තොට පුතාට තේරුණාද දැන් මේ වාක්‍ය හදන විදිහ घोषित गिम्हान अहसे तरु पायाय अहसे तरु पायाय अपि आमु हरिपुते गुड सेवुलु මෙත්සර සෙවිනු මෙත්සර පුතා කොහෙද ඉස්කෝලේ ටීචර් මං සෙවිනු මෙත්සර අහුන්නේ මම සවිනු මිස්සර. ඔව් පුතා ඉස්කෝලේ කොහෙද? මයික් ඔෆ් කරන්න එපා ඔයා. ආයෝන් කරන්න බෑ එතකොට. ඔෆ් කරන්න එපා. හරි. දැන් කියන්න. හොමාගම මහවිද්‍යාලය. හරි. එතකොට හතරවෙනි එකට උත්තරේ. කොළඹ මට වැටේ. කොළඹ බිමට වැටේ ගුඩ් හරි දැන් ඔන්න ඔෆ් කරන්න පුළුවන් අපි තව කෙනෙක් ගමු කවිෂ නදුන් සිහින මේ සිහින සර් මම ශාලින්න සර් ආ දැන් වෙලෙ මම ශාලින්න කොහොතේ ඔයා යන් පොත බිම වැටෙනවා ඒ මේකේ පොත් බිමට වැටෙයි පොත් බිමට වැටෙයි කොහෙද පුතේ ඉස්කෝලේ යා හල්මිල්ල කොට කනිෂ්ඨ විද්‍යාලය. Thank you. ඒ කොහෙද? කියා. අනුලගනේ. Right. දෙහාෂාන් දියන්සා මොකද හන්න පුතා කොහෙද ඉස්කෝලේ මම කියන්නද යන්ත කොහෙද ඉස්කෝලේ මම දීෂණා හරි දීෂණා කොහෙද ඉස්කෝලේ ඒ කුඩා කුසුම් මම කිව්වද ඒ කොහෙද බණ්ඩාරවැල බණ්ඩාරවැල
उत्तर हंद बबल हंद बबल हंद बबल गुड मेन तिलार तिलार शांत जोसफ जाति के पास ले पेंसिल उल कर ना पेंसिल उल कराई पेंसिल उल कराई अरे बुदे गुड देनित बुदा कोई स्कूल है देनित की हम मिनट है ना कनिष्ठ विद्यालय हम मिनट है ना क्या ना हम बंदर बैठते थे ओ सर अरे එතකොට ඔයා කියන්නේ ගල පෙරලෙනවා ගල ගල් පෙරලේ ගල් පෙරලේ ගුඩ් අවසාන එක මම අහනවා ඉමන්දි ඉමන්දි උදාවර ඉස්කෝලේ මිනිස්සු හාමුතුමාල මිනිස්සුත් කොයිද हाँ तुम्हारा मेरी सत्य सर हूँ मैं उठा वही दिस कॉल के लिए सर रहा नहीं हाँ तुम्हारा कंटु विजुअल है एक वही तो हम बात कर रहे हम बात कर रहे हो क्या बिल्लियाँ ओह सर राइट पुणे එතකොට හඳ උඩින් ඉන පායනවා කොහමද වෙන්නේ එන්නේ සර් හඳ උඩින් ඉර පායනවා හඳ උඩින් ඉර පායයි පායයි හරි එහෙනම් ඔන්න ප්‍රාණවාචී වලදී ක්‍රියාපදය ඒක වචන වලදී बहुवचन अप्राणवाची क्रियापदीट कथन भाषा क्रिया पद ये मैं वाला सेन्नो ने लिखित भाषा व अतल भाषाओं के लिए नहीं कि लिखित भाषा व करेगा फिर बस से एक आय विधवा कोटा से ही करे एक वचन है बहुवचन किया मोहम्मद बेंदला हमारे अपने प्रिया पद दिखे दे पेरा लेने वा पेरा लेने वा अप्राण वा चीवले दी एक वचन आते काई बहुवचन आते काई पेरा ले मैं पैंता ते हैं माय विनाश सिंह ने ඊළඟට පා වෙනවා මෙතන තියෙන පා වෙනවා පිටම කුලේ පියහාටුව සුලගේ පා වෙනවා එතකොට ක්‍රියාපදයේ පා වේ පියහාටුව සුලගේ පා වේ බහුවචනෙට කිව්වොත් පියහාටු සුලගේ एक पावे बैठे ना वहाँ गाले खंड पहाड़ पे बैठे हाँ
බහුවචන ගල් හඳ පහලට වැටෙති කියලා කියන්නේ නැහැනේ අප්‍රාණ වාචීනි ඒක නිසා ගල් කඳ පහලට වැටෙයි ගලනවා ගලයි දැන් සර් කියලා දුන්නානේ දැන් මේ විදිහට ඉස්සරහට ලියන්න යන්න පුළුවන් ගලනවා ගලයි බහුවචනේ ගලයි සෙලවෙනවා සෙලවෙයි බහුවචනේ සෙලවෙයි දියවෙනවා දියවෙයි බහු ඒකවචනෙත් දියවෙයි බහුවචනෙත් දියවෙයි තෙමෙනවා 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 ඒකවචනේ තෙමෙයි බහුවචනේ ලිඛිත භාෂාවෙදි තෙමෙයිම තමයි මල වැස්සට තෙමෙනවා මල් වැස්සට තෙමෙයි sorry මල් වැස්සට තෙමෙයි මලක් වැස්සට තෙමෙයි බර මල වැස්සට තෙමෙයි මල් වැස්සට දෙමි. කැරකෙනවා. ලිඛිත භාෂාවට එනකොට කැරකෙයි බහුවචනේ කැරකෙයි. ඊළඟට බැස යනවා හිරු බටහිර ආසින් බැස යනවා කියලා කිව්වා කියන්නේ කතා කරන භාෂාව. හැබැයි ඒක ලිඛිත භාෂාවට එනකොට බැස යයි ඒක වචන. බැස යයි බහුවචනේදී බැස යයි. බබලනවා තරු ව අහසේ බබලයි ඒක වචනේ බබලයි බහුවචනෙට ගියාට පස්සේ තරු අහසේ බබලයි එකත් බබලයි එතන ඔයා තේරුම් ගන්න ඕනි අප්‍රාණ වාචී වලදී ක්‍රියාපදය වෙනස් වෙන්නේ නැහැ ඒක වචන උනත් බහුවචන උනත් කියලා කඩා හැලෙනවා කඩා හැලෙනවා දිය ඇල්ල පහලට කඩා හැලෙනවා කතා කරන භාෂාව ලිඛිත භාෂාවට ආවට පස්සේ දිය ඇල්ල ඒකවචනවලදී දිය ඇල්ල පහලට කඩා හැලෙයි හරි ඒක බහුවචන වුණාම දිය ඇලි පහලට කඩා හැලෙයි මා හැලෙයිම තමයි වෙනස් වෙන්නේ නැහැ ඒකවචන බහුවචනවලදී අවසානික පිපිරෙනවා एक क्रियापद एक वचन वाली कथाकरण भाषा लिखित भाषा विधि पिपिरे बहुवचन क्रिया पिपिरे बेरे
ඉක්මනට ඉවර කරන කාලේ වේගෙන් යනවා. අපිට පැය කහමාරක වගේ කාලයක් තියෙන. හරි. උතේ අනුපාඩු ටික ගෙදරදි හදන්නනේ. ඔයා ප්‍රිය වුණාම හදන්න. ක්ලාස් එකෙන් ප්‍රිය වුණාම. අපි යමු. දැන් අපි කතා කළේ ඒක වචනයි බහුවචනයි දාලානේ. සමහරවා ප්‍රාණවාචී දාලා කතා කළා. සමහරවා අප්‍රාණවාචී දාලා කතා කළා. හරි. දාලා වාක්‍ය ලිව්වා. හරි. එයා ඊළඟ දවසේ එනකොට බලාගෙන ඉන්න මම අපි යදුණු වාක්‍ය. මම අපි යදුණු වාක්‍ය. හැබැයි මට පුළුවන් ඔයාට මේක අද ඉවර කරන්න ඔයා වැඩේ නවත්තලා ඉක්මනට මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඔයාට ලේසි. මේක ඉස්කෝලේ දුගන්නකොට ඔයාට පහසු වෙයි. හරි? අපි ආයේ සතියකින්නේ හම්බෙන්නේ. එතකොට බාගද ඊට කලින් මේ පාඩම් උගන්වලා තියෙන්නේ. ඊට කලින් මම ඔයා මෙතන ඉගෙනගෙන ගියොත් ඔයාට පහසු වෙයි. හරි. උදේ දැන් අපි ගත්තා තාත්තා අම්මා අයියා ඊට පස්සේ ගුරුවරයා ගුරුවරිය එහෙම කියලා ගත්තානේ මේවා ඔක්කොම ප්‍රාණවාචී නාමපද. තව පුතේ විශේෂ වෙච්ච ප්‍රාණවාචී නාමපද දෙකක් තියෙනවා මෙන්න මම මම ඒක වචනයි. මේකේ බහුවචනය ඔයා දන්නවා. අප මෙන්න මේ දෙක දාපුවම කොහොමද ක්‍රියාපදය වෙනස් වෙන්නේ කියලා තමයි දැන් කතා කරන්න හදන්නේ. හරි. දැන් කතා කරන්න හදන්නේ මෙන්න මේ දෙක දාපුවම ක්‍රියාපදය වෙනස් වෙන විදිහට. මම දුවනවා දැන් දුවනවා කියලා කියන්න බෑ. දැන් මම ඒක ලිඛිත භාෂාවෙන් දැන් ලිඛිත භාෂාවට ලියන්න ඕනේ. මම දුව මි. හරි මම දුව මි. දැන් මේක එනවා අපි දුවමු. එතකොට මේවායේ ක්‍රියාපද එක්ක ඉවරුනේ යන්නේ මේ පද දාලා ඒ කියන්නේ තාත්තා අම්මා කියලා අම්මා බත්ුවේයි තාත්තා පොළට යයි ඔක්කොම යන්නේ අවසන්. මේවා බහුවචන කළාට පස්සේ තියන්නේ අවසන් වෙනවා. එක්ක යන්නේ ඉවර වුණා නැත්නම් තියන්නේ ඉවර වුණා. මේ මේ නාම පදවල ඒක වචන වලදී යන්නේ ඉවර වුණා බහුවචන වලදී තියන්නේ ඉවර වුණා. හැබැයි මෙන්න මේවා මේවත් ඒක වචන බහුවචන නාම පදම තමයි. හැබැයි මේවා ඉවර වෙන්නේ ඒක වචන මියන්නේ බහුවචනේ අපි විදිහට එනකොට මුයන්නේ. හරි මුයන්නේ. බලන්න පාත කවි ගායනා කර මම සහ අපි යදන වැකි වෙන් කර වහුව තුල ලියන්න. හරි මෙන්න මෙතන මම උදයම අවදි වෙමි. මම උදයම පාසල් යමි. මම නිවැරදි අකුරු ලියමි. මම සැමදා ජයක් ලබමි. බලන්න ඒක අපි දාලා ලියලා තියෙනවා. අපි උදයම අවදි වෙමු. අපි උදයම පාසල් යමු. අපි නිවැරදි අකුරු ලියමු. අපි සැමදා ජයක් ලබමු. මම උදයම අවදි වෙමි කියලා ඒක වචන ලියනකොට මම යදුණු වාක්‍ය අපි යදුණා. ඒ කියන්නේ බහුවචන වාක්‍ය වෙන්නේ අපි උදයම අවදි වෙමු. මොන සර් එක ලියලා තියෙනවා ඔයාලට බලා ගන්න. එහෙනම් ඊළඟ ටික පුරවමු මාත් එක්ක. බලන්න මුදු උත්සාහයක් ගමු පුරවන්න. එතකොට දෙවැනි එකට එන්න ඕනි මම යදුණු වාක්‍ය පැත්තේ. මම උදේම පාසල් යමි. ඔව් 26 වෙනි පිටුව. එන්න මේක. මම උදේම පාසල් යමි. දැන් මේක අපි යනවාට පස්සේ
අපි උදේම පාසල් යමු. ඒ විදිහට ඒ කවි ටික අරගෙන වගව පුරවන බල සම්පූර්ණයෙන්ම अरे पुते अड़पाड़ी का हदम प्रियना अड़पाड़ी का हदान मुखद मग दर अरे इतना मैं उत्तर मम सेम की अभी सेम की मम सेम मितुर इतकोट प्राणवाची वर्तमान काल वाक्यवलदी अरे तेर वेड़ अदाती मुकद्दसर
අහසපුරා වලාකුලක් පරිසරයම අඳුරු කරයි සුළඟ හමයි ගස් පෙරලෙයි වැස්සක පෙර ලකුණු පෙනෙයි හරි මම දෙනවා මෙයාට එරන්දි ඉතුරුට කියන්න කුරුල්ලෝද කැදලි කරා ඉක්මනටම පියා ආයති ගසුන් ගසක පැන පැන යන වඳුරු හාමි බියෙන් සිටි අම්මා හනික ගෙදරට එයි වේලුණු රෙදි අරගෙන එයි කපුටු හාමි කරව් උත්කර හැම දෙනාට පුවත කියයි විදුලි කොටයි හෙන හඬයි මහවැස්සක් කඩා හැලි අපේ මිදුලේ වතුර පිරෙයි ජීවක සිරියගෙන රයිට් මේ බලන්න ඔයාට මෙතනින් මේ මේ සිංගල් ටික විතරක් නෙමෙයි ඔයාට වැස්සට පෙර පරිසරයේ සිදුවන වෙනස්කම් ගැන මේක කියනවා හරිද රචනාව කියනවා කියන්නේ මේක අපි ටික හොඳට ලස්සනට මතක තියාගන්න හරි එතකොට මේකෙන් අරගෙන පහත ගීතේ ගායනා කර පහත රැක සඳහා සුදුසු පියාපද යොදන්න. එතකොට පරිසරයේම අඳුරු මොකක්ද කියලා උඩ තියෙනවා. සුළඟ මොකක්ද කියලා තියෙනවා. ගස් ක්‍රියාපදය තියෙනවා. අම්මා හනික ගෙදරට ක්‍රියාපදය තියෙනවා. ඒ ටික අරගෙන මේ ස්තන් 10 පුරවන්න. ස්තන් 10 පුරවන්න. ගෙදරදී පුරවන්න. හරි. ලස්සනට කවි ටික පාඩම් කරගන්න. ඉස්කෝලේ ගිහිල්ලා අනිත් යාළුවන්ට ඇහෙන්න ලස්සනට කියන ටීචරට ඇහෙන්න උදේ ඇසම්බලි එකට ගියාට පස්සේ ඉස්කෝලේ ප්‍රෙස් වීමක් තියෙන වෙලාවට මේ ලස්සනට මේ කවි ටික කියන්න පාඩම් කරගන්න. අන්න එතකොට තමයි ඔයා දක්ෂෙක් කියලා අනිත් අයට පේන්නේ. හරි. මේවා පාඩම් කරගන්න. නිකන් කියන්න එපා මේ අපේ ගුරුවත්වත් වල තියෙන කවි. හරි. ඒක පාඩම් කරගන්න. හරි. එහා පැත්ත පිටුවට යන්න. 28 වෙනි පිටුවට. 28 පහත ඡේදය හොඳින් කියවා ඒක වචන වැකි සහ බහු වචන වැකි වෙන් කර ලියන්න. ඡේදය හොඳට කියවලා වගුවේ ලියන්න තියෙන්නේ ඒක වචන වැකි බහු වචන වැකි. හරි. තවම මේ ටික උත්තර ටික ලබන සතියමම සාකච්ඡා කරනවා. ඔයත් එක්ක ඔයා උත්තර ටික ලියාගෙන ඉන්න ඕනි. මම හරි හොඳ දරුවෙක් වෙමු අපි හොඳ දරුවෙක් වෙමු කියන රූලක් නැහැ කියනවා වගුවේ පුතේ ඒක යටින් ලියලා තියන්නකෝ ඒක ගැළුවක් නැහැ හරි දැන් අපි මේ කොටස මෙතනින් නතර කරලා අපි යමු ඡේදයකට උත්තර ලියන්න ඉක්මනටම බලන්න ඡේද තියනවද කියලා අපිට ලියන්න අවසානේ 30 ගණන් වල පිටු තිස් දෙවැනි පිටුවේ දෙවැනි එක ලියුවද බලන්න සරුංගලේ ඈත අහසේ පා වෙනවා කියන එක ලිව්වද 32 වෙනි පිටුව පෙරලන්න උඩට ගල ලිව්වා කියලා මට මතකයි හරි මෙයාගේ මල්ලිගෙන් ඒ ඔටුන්න ඉල්ල ගන්න එක හරි අමාරුයි ඒක ඉබ්බගෙන් පියාට ඉල්ලනවා වගේ වැඩක්. හැබැයි තරුඳුගේ මාමා මට ඔටුන්නක් අදලා දෙන්න පොරොන්දු වුණා. පසිඳු කිව්වා හරි දැන් ඔටුන්නත් හරි රජ්ජුරුවත් හරි අපි නාට්‍ය පුහුණුව පටන් ගනිමු. ඔන්න ඡේදේ තියෙනවා. හරි ප්‍රශ්න තියෙනවා මේ චැට් එකට දාන්න. මෙම පිරිස පුහුණු වන්නේ කුමක්ද? මේගොල්ලෝ පුරුදු වෙන්නේ නාට්‍ය මේ අංශය ලියනකොට මුල අකුරට බඳින්න ඕනි පින් කරන්න බෑ එහෙම නමුත් මේ ඉස්සරහ අකුරට මෙතනදී ගාවන්න නාට්‍ය
अरे अंक देख छेदे तदकालुवकुरे मुद्रित पाठे हंदुन्नन नाम कुमाग्द किला तदकालुवकुरक मे मम किव एकट अंडरलाइन करगन्न किला इब्बागेन पिहाटु इल्लनवा वगे इब्बागेन पिहाटु इल्लनवा वगे कियन्ने मेम मेवन कियन्ने पुते पस्ताव पिरुलु पस्तार पिरुलु एहेम नेहि पस्ताव अरे तुम भी नहीं क्या पासिंग तो अटूना खादला देने परंतु ने काउ दे मामा के लिए अन्न दे मामा के लिए बहुत प्यारे दी तारिंदु के मामा तारे दो सालने का दुयान तारिंदु के प्रश्न तर मेहम वचन दिया आपको आकुरा सही तर वचन है कि इमा आकुरा लिया ना किला किया वचन है मने में अरे इतना कुछ है बुढ़ा आज बालू अपने दिया ना वां तारिंदु मैंने मैं दुबियान ना दिया ना साथ में ना आकुरा आपके दिए तबन अरे इतना है तीन ඊළඟට හා යන්නේ ඇලපිල්ල ටූ 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 කියනකොට ඌ සද්දේ ආපා පිල්ල කෙටි पापी केटे कौन पापी एना केटे स्पील दिए ने पियानी केटे स्पील दिए ने पियानी एना मैं आपको पियानी हाँ याने ऐल पील केटे कौन पापी ले तू याने तमाई केटे कौन पापी ले अरे केटे स्पील ऐल पील ले केटे कौन पापी अरे अवसान एक है यहाँ पैक्टे पिटवे दिए ना अवसान एक है बगान ना नाट्य यान वचने ऐति क्रिया जी आपूर्ति यदि ऐति पिल्ला में कुमाप्त के लाखा ना वा एक है एक अरे प्रश्न वैरायट तत्त्य ना वा एक अतिया ना वे अतिया ने क्रिया जी आपूर्ति आमाई आम से एक है पिल्ला माक हिमें ने ये प्रश्न एक इवर आय वया ईलांग सेनसुरादा एनकोट एतनिंग एहाट तीयन प्रश्न सिंगल प्रश्न टिक ओक्कोम करांगे इन्न प्रश्न देखकूत एक वगुवाक तीयनवा वगुवाक तीयनवा ए टिक करगने इन्न एतोट अपने साकच्छा करन्न विकराय यांगे लियान्न वेला यांगे ने एक निसा तोर बहुम कथा करगन्न पुलुवां अपि हरि अट्ट वेदान्न ओनि 12 मेन्न अन्न बोल आटा क्या लगा था? हमारे देखिए गोटवाल लोटे में क्या बेचना हुआ? एका गोटाई, गोटवाल देखाई, तुन गोटाई, हाथरे गोटा।
देखे वाला तम हतरक पेन एना अटबेदी में देख दिया ने हसला अरे अटबेदी में देख दिया ने हतरक ඔන්න ඔය විදිහට පතේරෙන කෙනෙකුට දෙකේ දෙක බෝල ගණන් කරලා හදලා දෙකේ සෙට් වලට දාගෙන යන්න පුළුවන්. එහෙම පුළුවන්. එහෙම දරුවෙක් ඉන්නවා නම් අම්මා තාත්තා චුට්ටක් උදව් කරා. එතකොට හරි. හරි. ඊට පස්සේ තියෙනවා 10 බෙදීම දෙක. 10 බෙදීම දෙක කියන්නේ පුතේ 10ට දෙකේ වාද තියෙනවා 5. ඊළඟට තියෙන්නේ 18 බෙදීම 2. සහ 8 බෙදුවම 9යි. ඊළඟට 2 බෙදුවම මේ බලන්න බෝල දෙකක් තියෙනවා. මේක මට දෙකේ ගොඩකට හදපුවාම හදන්න වෙන්නේ එක ගොඩක්. එහෙනම් 2 බෙදුවම දෙකෙන් 1යි. හරි. 14 දෙකෙන් බෙදපුවාම 7යි. ඊට පස්සේ 16 මෙතන වදේකේ ඒ කියන්නේ 8යි. 20 බෝල 20ක් තියනවා දෙකේ ගොඩවල් වලට බෙදපුවාම 10යි. බෝල 4ක් තියනවා මේ මම පොඩි වයන්. පොඩි බලන්න 4 මං දෙකේ සෙට් වලට බෙදනවා. එතකොට අපිට සෙට් 2යි නේනම් 4 දෙකට බෙදපුවම 2යි. ඊට පස්සේ 12 දෙකෙන් බෙදපුවම 6යි. 6 දෙකෙන් බෙදපුවම 3යි. අන්න හරිද? හරිද? ඊට පස්සේ ඔන්න ඊළඟ කොටස ඊළඟ කොටස සර් මකන්නා මේක බලන්න 12 දීර්ඝ බෙදීමෙන් බෙදන්න කියලා 12 දෙකෙන් බෙදන්නලු 12 දෙකෙන් බෙදනකොට මේ එකට දෙකේ ඒවා නැහැ. ඉතින් එක බෝලයක් තිබ්බොත් එහෙම අපිට පුළුවන් ද මේක ගොඩවල් දෙකකට බෙදන්න? බෑනේ. ඒ කියන්නේ මේක පුළුවන් ද දෙක මෙතන එකයි නේ තියෙන්නේ. ඉතින් දෙකේ වහන්න බෑ අපිට මේ. ඉතින් ගණිතයේ භාෂාවේදී අපි නැහැ කියලා කියන්නේ බිංදුවක් දාලා. හරි? ගණිතයේ වලදී නැහැ කියන්නේ බිංදුවක් දාලා. එකට දෙකේ ඒවා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයයි මෙයයි ගුණ කිරීම බිංදු වලක් දෙක බිංදුවයි හරි බිංදුවකින් යම් සංඛ්‍යාවක් ගුණ කළාම බිංදුවම තමයි හරි ඊට පස්සේ මෙතනින් මෙතෙන්ට අඩු කිරීම එහෙනම් එකෙන් බිංදුවක් අඩු වුණාම එකයි එකක් තියෙන තැනකින් බිංදුවක් කියන්නේ කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ ඒකම එකම එනවා ඊට පස්සේ මෙයා මේ දෙවෙනි මේ ඉලක්කම අපි මෙතනට ගේනවා ආයෙ මෙතන සංඛ්‍යාවක් හැදුනා 12 දැන් 12ට දැන් 12ට දෙකේ ඒවා 6යි 6 වාරයක් දෙක 12යි 12ෙන් 12ක් අඩු වුණාම බිංදුවයි එහෙනම් 12 දෙකට බෙදපුවම 6යි කියලා තමයි ඔය ඉන්නේ කියන්නේ හරි आए तब एक सर कहला देना दहाय देखे बेदना इतना कट एक कट्टे ने नतीन सा बिंदु आय बिंदु वाला देखा बिंदु आय एक एन बिंदु आ एक कट मैं बिंदु है अरे
මේ බිංදුව මෙතනට ගත්තා. එතකොට දැන් මෙතන සංඛ්‍යාවක් හැදෙනවා සම්පූර්ණ සංඛ්‍යාවක්. ඉලක්කම් දෙකට ඒ දෙකට සම්පූර්ණ විදිහට බලන්න ඕනේ 10ට 2 ඒවා 5යි. 5 * 2 10යි. 10න් 10ක් බිංදුවයි. හරි 10න් 10ක් බිංදුවයි. හරි ඊට පස්සේ 16 බෙදීම 2. ඔව් 16 බෙදීම 2. එකට නෑ බිංදුව. බිංදුවක් ගුණ කිරීමක් බිංදුවක් 2. බිංදුවක්. එකෙන් බිංදුවක් 1ක්. මේ 6 මෙතන. දැන් ආයේ 16. 16 තම 8යි. 8 වරක් 2 16. 16න් 16ක් බිංදුව. अरे इला गए दहा आठ में दी में देख एक कटने बिंदु आए बिंदु वाला देखा बिंदु आए एक एक बिंदु आ कालू नाम है एक काय दम में आठ में तो नेट गेन गेने दहा काय दहा आठ तो देखिए वाना है नाम वाला आप देखा දෙකට දෙකේවා එකයි වාරයක් දෙක දෙක අයක හරියට බෙදෙනවා දෙකෙන් දෙකක් බිඳුව මේ දෙක මෙතනට ගේනවා දෙකට දෙකේවා එකයි එක් වරක් දෙක දෙක දෙකෙන් දෙකක් බිඳුව එහෙනම් 22 දෙකෙන් බෙදුවම 11යි දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් හතරක් බිංදුව ඊළඟට 26 දෙකට දෙකේවා එකයි එක් වරක් දෙක දෙකයි දෙකෙන් දෙකක් බිංදුවයි මෙන්න 6 ආයේ මෙතනට වෙනවා 6ට දෙකේවා 3යි 3 වරක් දෙක 6යි අයින් හය බිංදුව අවසානෙක 14 අර කලින් වගේ එකට නෑ බිංදුවයි බිංදුව රස් දෙක බිංදුවයි එකෙන් බිංදුවක් එකයි මේ හතර මෙතනට දැන් ආය 14යි 14 තම 7 7 වරක් දෙක 14 14ෙන් 14ක් බිංදුව Bye. Then ඔයාගේ ගණිතයේ ටිකේ සරතේ මයික් එක ඔෆ් කළා ඒක ඔන් කරන්න අමතක වුණා 15 වෙනි පිටුවේ ගණිතයේ ටික 15 වෙනි පිටුවේ ගණිතයේ ටික ඒක දීර්ඝ බෙදීමෙන් තියනවා ගැටලු කර ගන්න තියෙනවා මට
ඊට පස්සේ පරිසරය කොටස් වල ඒ කියන්නේ 10 වෙනි පිටුවේ 10 වෙනි පිටුවේ 10 වෙනි පිටුවේ වගුවක් තියෙනවා පොඩ්ඩක් අහස දිහා බලලා වගුව පුරවන්න try එකක් දෙන්න හරි එතනින් එහාට ප්‍රශ්න ටිකට ඔයාලා උත්තර ලියන්න පුළුවන් එතනින් එහාට ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන් රෑ පිපෙන මල් දවල් පිපෙන මල් නේද ඔයා දැකපු ලස්සන ස්ථානයක් ඇයි ඒ ස්ථානය ලස්සන උනේ ආයක ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ ලස්සනට තියාගන්න අමුණවද කරන්න වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් කාලා තියෙනවා ඒ වගේම කුංචි ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා ගෙදර ඉඳන් මේක කරලා බලන්න හැමෝටම පුළුවන් මේක කරන්න හරි වතුර බේසමක් අරගෙන දර්පණයක් කියන්නේ කණ්ණාඩියක් අරගෙන අර ඉරේලිය වතුර හරහා ගමන් කරන්න යව හදලා ලස්සන රටාවක් ලස්සන චිත්‍රයක් බිත්තිය මවා ගන්න පුළුවන්. ඒක හදා ගන්න. හරි. හා ඕටික තමයි මතක් කරන්න තියෙන්නේ. කාලයත් අපේ අවසානයි. මම අහන්න කැමති ඔයාලගේ මොන හරි ප්‍රශ්න. හරි. මේ නම්බරේ තියෙනවා මේ නම්බරේට ඔයාලගේ ප්‍රශ්න මොන හරි අඩුපාඩු කියලා දුන්න එකක් නොතේරුම් තනා තියෙනවා නම් මට එවන්න හරිද ඊට පස්සේ අයිලෙනින් ආයතනේ විස්තරේ ගෲප් වලට දානවා ඒ ටික බලලා ආයතනේ වෙබ්සයිට් එකෙන් ලියාපදිංචි වෙන්න එතකොට ඔයාලට පුළුවන් අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න රෙකෝඩින් ලබා ගන්න ඒ ටික කරන්න එහෙනම් සර් අදට නවතිනවා හැමෝම පරිස්සමෙන් යන්න ඉන්න ඉස්කෝලේ ගියාම පරිස්සමෙන් ඉන්න හැමෝම පරිස්සම් වුණොත් අපි හැමෝටම හොඳ දවසක් උදා වේවි. එහෙනම් සර් නවතිනවා. ආයුබෝවන් පුතේ හැමෝටම දිරුවන් සරණයි.